සාදරයෙන් පිළිගන්න ඕගලංග මේ වීඩියෝ එකට මේක Python for Data Science වීඩියෝ සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එක මේ වීඩියෝ එකේදී අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ ලිස්ට් ගැන ලිස්ට් කියලා කියන්නේ Data Science වලදී අපිට ඕනවන වැදගත්ම දෙයක් තමයි ලිස්ට් කියලා කියන්නේ ඔයගලන්ට මතක ඇති මීට කලින් වීඩියෝ එකේදී 4 වෙනි වීඩියෝ එකේදී අපි කතා කරා ටපල්ස් ගැන ඒ වගේම එකක් තමයි මේ ලිස්ට් කියලා කියන්නේ අපිට පුළුවන් ලිස්ට් එකක් හදාගන්න අපිට ඕන කරන ඩේටා ඒ ලිස්ට් එකට අන්තර්ගත වෙන විදිහට දැන් උදාහරණයකට එක ක්‍රමයක් තමයි මේ ලිස්ට් එක හදාගන්න මෙන්න මේ විදිහට ස්ක්වෙයාර් බ්‍රැකට් පාවිච්චි කරලා ස්ක්වෙයාර් බ්‍රැකට් එක ඇතුලේ අපි ටයිප් කරනවා අපිට මේ ලිස්ට් එකට අන්තර්ගත කරන්න ඕන ඩේටාස් මොනවද කියලා මේ පළවෙනි අයිටම් එක ඔයගලන්ට පේන තියෙන්නේ මේ ලිස්ට් එකට මම දාගන්නවා මයිකල් ජැක්සන් කියන මේ ස්ට්‍රින් එක ඒ වගේම ඊට පස්සේ 10.1 කියන මේ ෆ්ලෝට් එක ඊළඟට 1.1982 කියන මේ ඉන්ටිජර් එක. එතකොට දැන් මේ ලිස්ට් එක මම නම් පෙරගන්නවා එල් කියලා. එතකොට මේකේ අයිටම් 3ක් අතරගත වෙනවා. ඕගලන්ට මේක පහල ටයිප් කරලා මේ වගේ බලා ගන්න පුළුවන්. එල් කියන මේ ලිස්ට් එකකට හැදිලාද කියලා මෙතන දැන් ඕකට බලා ගන්න පුළුවන් ස්ට්‍රින් එකයි මේ නම්බර්ස් දෙකයි මේක ඇතුලේ තියෙනවා. මේ විදිහට අපිට මේ සිම්පල් විදිහට ක්‍රියේට් කරගන්න පුළුවන් අපිට ලිස්ට් එක. ඊළඟට මේකෙත් අපි බලමු අපි කලින් කතා කරා වගේම මේ ලිස්ට් වලත් ඉන්ඩෙක්සින් කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මේක ඉන්ඩිසිස් වල 0 1 2 වලදී පෙන්වන්නේ මේ මයිකල් ජැක්සන් 10.1 ඒ වගේම තමයි 1982 කියන මේ නම්බර් 3. ඒ වගේම අපිට මේකේ -3 එලිමන්ට් එක එහෙම නැත්නම් -2 සහ -1 කියන අන්තිම එලිමන්ට් එකත් මේ විදිහට අපිට ස්ලයිස් කරලා ගන්න පුළුවන්. ඒකදී අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්ක්වෙයාර් බ්‍රැකට් එක. එතකොට L වල ස්ක්වෙයාර් බ්‍රැකට් එක ඇතුළේ අපි දුන්නොත් එහෙම 0. එතකොට මේ L කියන ලිස්ට් එක ඇතුළේ තියෙන පළවෙනි එලිමන්ට් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි -3 කියලා දුන්නත් ඒත් අපිට බලා ගන්න පුළුවන් මේකේ තියෙන පළවෙනි එලිමන්ට් එක. ওই විදිහට මම මෙතන print statement කීපයක් දීලා තිනවා. මේ හැමෝම මේකේදී දෙවෙනි එකේදී කරන්නේත් මේකේ ලිස්ට් එකේ තියෙන දෙවෙනි item එක එකයි මේ index එක එක දීලා තියෙන්නේ. ඒ වගේම තමයි දෙවෙනි item එක ගන්න පුළුවන් -2 දීලාත් මෙතන. ඒ වගේම තමයි මේකේ තියෙන අන්තිම item එක නැත්තම් තුන්වෙනි item එක ගන්න පුළුවන් මෙතනට index එක දෙක දීලා. එහෙම නැත්තම් item අන්තිම item එක ගන්න පුළුවන් -1 දීලා. ওই විදිහට මේක අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට ලිස්ට් කන්ටෙන්ට් ගැන කතා කරනකොට අපිට මේ කන්ටෙන්ට් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයකට මම කලින් කියගත්තා පළවෙනි එලිමන්ට් එක ස්ට්‍රින්ග් එකක්, දෙවෙනි එක මෙතන ෆ්ලෝට් එකක්, ඉන්ටිජර් එකක්. ඒ වගේම තමයි අපි මේ ලිස්ට් එක ඇතුළට අපිට ඕන නම් තව ලිස්ට් එකක් දාගන්න පුළුවන්. ඒතර කන්ටෙන්ට් එක ප්‍රශ්නයක් නෑ අපිට මොනවද දාගන්න ඕන වුණත් තව ලිස්ට් එකක් දැන් මෙතන. ඒ වගේම තමයි අපිට ටපල් එකක් ඕන නම් ටපල් එකක් දාගන්නත් පුළුවන්. මේ ටපල් එක ඇදලා තියෙන උදාහරණයකට මෙතන ස්ට්‍රින්ග් එකයි මේ ඉන්ටිජර් එකයි එක එකතුල. එතකොට ඔය වගේ ඕන කන්ටෙන්ට් එකක් දාලා අපිට ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරොත් එහෙම ලිස්ට් ඔපරේෂන් ගැන. ලිස්ට් ඔපරේෂන් වල හරිම වැදගත් මාතෘකාවක් ඩේටා සයන්ස් වලදී මේ වගේ අපි ලිස්ට් එකක් හදාගමු. අපි මේ අයිටම් ටික දාලා පළවෙනි එක මයිකල් ජැක්සන් කියන ස්ට්‍රින් එකයි මේ නම්බර්ස් දෙකයි මෙතන එකයි කමාවලින් මේක කරලා තියෙන්නේ. ඊළඟට මෙතන මේ වගේ තව ස්ට්‍රින් එකකුයි එක කියලා මේ ලිස්ට් එක අපි හදාගමු. ඊළඟට ලිස්ට් එකේදී අපිට ඕන නම් මේ ලිස්ට් එකේ ස්ලයිස් කරලා ගන්න ඉන්ඩෙක්ස් එක 3 වෙන තැන ඉඳලා ඉන්ඩෙක්ස් එක 4 වෙන අයිටම් 2 මෙතන නම් උදාහරණයකට අපි දන්න මෙතන 3 ඉඳලා 4 මේක ඉන්ඩෙක්ස් ඉන්ඩිසස් වැඩ කරන්නේ 0 වල ඉඳලා 4 වෙනකන්. එතකොට 3 ඉඳලා 5 වෙනකන් ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ 3 ඉඳලා 5 වෙනකන් ගන්නවා කියලා කියන්නේ මේ 3 4 කියන ඉන්ඩිසස් දෙක තමයි අපිට එන්නේ. ඊළඟට මෙතන අපි ඒක රන් කරලා බලුවොත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඒ දෙක ලිස්ට් එකක් විදියට තමයි මෙතන පෙන්වන්න කරන්නේ. එතකොට ලිස්ට් එකක අයිටම් දෙකක් මේ විදියට ස්ලයිස් කරලා ගත්තාම අපිට තව සබ් ලිස්ට් එකක් හදා ගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන නම් මේ කියන අපි හදාගත්ත ලිස්ට් එක තවදුරටත් එක්ස්ටෙන්ඩ් කරගන්න. ඒ කියන්නේ තව එලිමන්ට් එකක් ඇතුළට දාගන්න ඕන නම් අපිට මේ එක්ස්ටෙන්ඩ් කියන මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතන හදා ගන්නවා L කියලා ලිස්ට් එකක්. මෙන්න මේ අයිටම් දෙක තියෙන මයිකල් ජැක්සන් 10.2 කියන මේ අයිටම් දෙක තියෙන ලිස්ට් එක. ඊළඟට අපි කරන්නේ මේ ලිස්ට් එක .extend දීලා මේ ලිස්ට් එකට තව අයිටම් දෙකක් ඇඩ් කරගන්නවා. ඒක එක්ස්ටෙන්ඩ් කරන අයිටම් දෙකත් අපි දෙන්නේ ලිස්ට් එකක් විදියටමයි. එතකොට මේ කියන ලිස්ට් එක ඇතුලේ තියෙන අයිටම් දෙක ඇඩ් වෙනවා මේ අපි කලින් හදාගත්ත ලිස්ට් එකේ ඇතුළට. ඒක අපි ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් කලින් ලිස්ට් එකේ මේ අයිටම් දෙක විතරයි. නමුත් දැන් එක්ස්ටෙන්ඩ් කරාට පස්සේ දැන් ලිස්ට් එක බලනකොට ඒකට මේ අයිටම් දෙකත් එකතු වෙලා තියෙනවා. ওই විදිහට එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් ඕනම ලිස්ට් එකක්.
ඊළඟ වැදගත් එක තමයි මෙහෙම extend කරන්න යනකොට තව method එකක් තියෙනවා append කියලා. මේ append කියන method එකේ list කියන method එකේ වෙනස ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් වෙයි. append කරන එකෙදි කරන්නේ අපි මේකෙදි append කරොත් එහෙම මේ l කියන list එක මුලින් හදාගෙන අර item දෙකම දාගෙන. නමුත් දැන් අපි මෙතන අර කලින් append කලින් අපි ගත්ත item දෙකම item දෙක අඩංගු වෙන මේ list එකම අපි extend කරන්න නෙමෙයි යන්නේ append කරන්නයි යන්නේ. अपन करावट बलागन पूर्व हेदी लिस्ट मुनवागे देखेगा मे लिस्ट पलवीनीटम तोलती है इलांगट इलांग ईटम इलांग ईटम मेकती है मेन मे लिस्ट इतना खाली मत आना एक्सटेन करापूम एक ईटम देखा ये लिस्ट इकतूना नम मिथन दी मे लिस्ट इकतूने लिस्ट इकतीटमें मेक नेस्टेड लिस्ट इकती දැන් අපි කතා කරමු කොහොමද අපි මේකේ item change කරගන්නේ කියලා. ඒ කියන්නේ අපි තුම මේ අපි ගව list එකක් තියෙනවා. ඒ කියලා නම් කරගත්ත list එකක්. ඒකේ තියෙනවා මෙන්න මේ වචන වචනේ disco කියලා. ඒ වගේම number එකක්. ඒ වගේම තව 1.2 කියලා තව number එකක් තියෙනවා. දැන් අපිට කරගන්න ඕනේ මේ list එකේ මෙන්න මේ disco කියන එකට වෙනුවට hard rock කියලා දාගන්න. එතකොට කරන්න ඕනේ අපි මේ list එකේ තියෙන जीरो लोकेशन එක එහෙම නැත්නම් जीरो ඉන්ඩෙක්ස් එක තමයි අපි චේන්ජ් කරගන්න අපිට ඕනේ. ඒ නිසා අපි කරනවා A කියන ලිස්ට් එකේ जीरो ලොකේෂන් එක ගන්නවා. जीरो ඉන්ඩෙක්ස් එක. එතකොට එයා ගන්නවා මේ අයිටම් එක. දැන් මොකද කරන්නේ? මම කියනවා A අයිටම් එක සමාන කරන්න hard rock කියන එකට. hard rock කියන string එකට. එතකොට මොකද වෙන්නේ? මෙතන තියෙන අයිටම් එක වෙනස් වෙලා A වෙනුවට hard rock කියලා මේ ලිස්ට් එකේ මෙතන එනවා. ඒක අපිට බලා ගන්න පුළුවන්. චේන්ජ් කරන්න කලින් කොහොමද මෙතනින් සහ චේන්ජ් කරලා පස්සේ කොහොමද කියලා මේ print statement එකේ ඔය බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ before මේ තුන තමයි තියෙන්නේ. after disco කියන එක hard rock වලට වෙනස් වෙලා අනිත් දෙක එහෙමම තියෙනවා. ඉතින් ඔය වගේ අපිට ඕනම index එකක් අපිට මාරු කරගන්න පුළුවන් list එක තියෙනවා. ඒ වගේම අපි හිතමු අපිට list එක තියෙන එක element එකක් delete කරගන්න ඕනේ. අයින් කරගන්න ඕනේ අපේ list එකෙන්. ඉතින් අපිට මේ del කියන function එක පාවිච්චි කරන්න පුළුවන් del DEL කියන ෆන්ක්ෂන් එක. ඒකදී අපි කරන්නේ අපි තමු අපිට කලින් අපි හදාගත්ත ලිස්ට් එක A ඒකේ 0 item එක දැන් 0 index එක delete කරගන්න ඕන. 0 index එකේ තියෙන item එක delete කරගන්න ඕන. ඒකට අපි කරන්නේ මේ වගේ print after change වලදී අපි ගත්තත් ඔකට බලා ගන්න පුළුවන්. මේක DEL ෆන්ක්ෂන් එක දුන්නාම A index එකේ තියෙන item එක delete වෙලා තමයි එන්නේ. එතකොට මෙතන hard rock කියන එක නැතිලා අන්තිම item දෙක එතන print වෙලා අපිට පේනවා. දැන් අපිට හිතමු අපි හිතමු අපි ගාව string එකක් තියෙනවා ටික අපිට ඕනේ string එකේ තියෙන වචන වෙන වෙනම අපිට ඕනේ list එකකට කඩලා දාගන්න. මේවා අපිට සමහර තැන්වලදී data science කරනකොටත් ඕන වෙන දේවල්. මේ අපි ගාව data set එකක් තියෙනවා, සම්පූර්ණ වචන තියෙන අකුරු තියෙන data set එකක්. ඒතර අපි මේ data set එකේ වදින වචන අපිට එකතු කරගන්න ඕනේ නම් list එකකට. ඒතර මේ split කියන method එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී කරන්නේ මේ hard rock කියන එකේ ඔයගලන්ට පේන වචන දෙකක් තියෙනවා, string එකක්. string එකේ ඉඳලා තමයි අපි මෙතන දාලා තින්නේ මේ කියන මේ සිම්බල් දෙක දාලා තින්නේ. ඊළඟට මේක string එකක් dot අපි මෙතන split කියන එක argument එකක් දෙන්නේ නැතුව split කරන්න කියලා කියනවා. එතකොට මොකද කරන්නේ? මෙයා මෙතන තියෙන space එක වෙනුවට ක්‍රමාවක් දාලා ඒක වෙන් කරලා ඒ දෙක වෙන වෙනම අඳුර ගන්නවා. මේක වචන දෙකක් කියලා ඒක දාලා ලිස්ට් එකක් අපිට හදලා දෙනවා. එතකොට මේ ස්ප්ලිට් ෆන්ක්ෂන් එක බොහොම වැදගත් ෆන්ක්ෂන් එකක්. ඒ වගේම තමයි අපි හිතමු අපි ගාව data set එකක් තියෙනවා. මේකත් string එකක්මයි. මේ string එකේ වෙනස කියන්නේ මෙතන හැම වචනයක්ම වෙන් වෙලා තියෙනවා ක්‍රමාවකින්. ඒතර අපි හිතමු අපිට මේ ක්‍රමාවකින් වෙන් වෙලා තියෙන හැම තැනකම තියෙන වචන වෙන වෙනම එකතු කරගන්න ඕන ලිස්ට් එකකට. ඒකට අපිට දෙන්න පුළුවන් මේ dot split කියන method එකත් එක්ක ක්‍රමාව මෙන්න මේ කියන මොකෙන්ද අපිට වෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් මොන ආගිමන්ට් එක විදිහට මොකෙන්ද අපිට වෙනස් කරන්න ඕනේ කියලා මෙතනට දෙනවා ෆන්ක්ෂන් එකේ ඇතුළට ආගිමන්ට් එක විදිහට. දැන් මෙතන අපිට වෙන් කරන්න ඕනේ ක්‍රමාව වලින් තියෙන ඒවා ටික. ඒක නිසා අපි ස්ප්ලිට් ෆන්ක්ෂන් එක ඇතුළට දුන්නාම ක්‍රමාව මෙයා මේක ක්‍රමාව තියෙන තැනින් වෙන් කළා. ඒ අයිටම් සියලුම දේවල් එකතු කරලා දෙනවා ලිස්ට් එකක් ඇතුළට. අපි ඊළඟට බලමු කොහොමද ලිස්ට් කොහොමද අපිට කොපි සහ ක්ලෝන් කරන්න පුළුවන් කියලා. මෙතනදී කොපි සහ ක්ලෝන් අතර වෙනස ඔයගලන්ට අවබෝධ වෙයි මේක අපි කරලා බලනකොට. අපි හිතමු අපි ගාව ලිස්ට් එකක් තියෙනවා.
මේ විදිහට මේකේ අයිටම් තියෙනවා hard rock 10 1.2 කියලා. ඊළඟට මම කරන්නේ මෙතන b කියලා ගන්නවා මේ හදාගත්ත list එක a. ඒතර b හැම වෙලේම සමාන වෙනවා a ට. ඒතර දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් a සහ b වල එකම අයිටම් සෙට් එක තියෙනවා. a වල තිබ්බේ මේ ටික. එහෙනම් අපි b සමාන කරා a වලට. එතකොට b වල තියෙනෙත් ඒ අයිටම් තුනමයි. දැන් ඊට පස්සේ අපි ගත්තොත් මෙහෙම අපි වෙන් අපි මාරු කරනවා අපි නැත්තම් වෙනස් කරනවා a වල තියෙන පළවෙනි අයිටම් එක නැත්තම් 0 ඉන්ඩෙක්ස් එකේ තියෙන අයිටම් එක වෙනස් කරනවා. ඒකට අපි ගත්තොත් 0 අයිටම් එක බලනවා කියලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මුලින් b වල තිබුණ අයිටම් එකයි a වල 0 ඉන්ඩෙක්ස් එකේ තියෙන අයිටම් එක බලනවා කියලා දුන්නට පස්සේ b වල 0 වල ඉන්ඩෙක්ස් එකේ තියෙන අයිටම් එකයි අතර වෙනස අතර පින් කා වැලුවොත් මුලින් අපි දන්නවා අපි b කියන ලිස්ට් එක සමාන කරා a වලට. එතකොට a වල තියෙන අයිටම් ටික තමයි b වලත් තිබුණේ. දැන් අපි a වල වෙනස් කරාට පස්සේ එතන b වල වෙනස් වෙලා මොකද a හැම වෙලේම සමාන වෙනවා b වලට. ඒක නිසා a වෙනස් කරාට පස්සේ b වෙනස් වෙනවා. ඒක තමයි කොපි කරගෙනවා කොපි කරා කොපි කරාම ලිස්ට් වැඩ කරන විදිය. ඊළඟට තමයි අපි මේ ක්ලෝන් කරන මෙතඩ් එක ගැන කතා කරන්නේ. මේක ඊට වඩා වෙනස්. මේකෙදි අපි හිතමු අපිට b කියලා වෙන ලිස්ට් එකක් හදාගන්න ඕනේ. හැබැයි ඒක ඇතුලේ තියෙන්නත් ඕනේ මුලින් a වල තිබ්බ අගයන්මයි. ඒක තමයි මෙතන කරන්නේ මේ කියන කෝලන් මාක් එක දාලා. එතකොට මෙයා කරන්නේ b කියලා ලිස්ට් එකක් හදනවා. a වල තියෙන සියලුම අයිටම් ඇතුලේ තියෙන අයිටම් ටික අරගෙන. ඒක ලිස්ට් එකක් විදියට ගන්න හැයා. ඒක තියෙන අයිටම් ටික ගන්නවා. හැබැයි යා ඒක හදාගත්තට පස්සේ ඒක ලිස්ට් එකක් කරගන්නවා. ඒකර මේක ඇතුලේ තියෙන ලයිට් අයිටම් a වල ඇතුලේ තියෙන අයිටම්ස් එක ඔක්කොම දාලා මෙයා b කියලා ලිස්ට් එකක් හදා ගන්නවා. අපි ඒක හදලා බලමු. මේ වගේ banana 10 1.2 කියලා b හැදුණා. දැන් අපි වෙනස් කරලා බලමු b වල තියෙන a වල තියෙන අයිටම් එක. කලින් b වල 0 අයිටම් එක තමයි 0 ඉන්ඩෙක්ස් එකේ තිබ්බ අයිටම් එක තමයි banana. දැන් අපි හිතමු අපි වෙනස් කරනවා a වල 0 ඉන්ඩෙක්ස් එකේ තියෙන අයිටම් එක. එතකොට ඒක වෙනස් කරනවා hard rock කියලා. ඊට පස්සේ බලමු අපි කොහොමද b වල 0 ඉන්ඩෙක්ස් එකේ තියෙන අයිටම් එක කියලා. ඔයගලන්ට පේනා මෙතන. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක තාමත් banana ඒක ඇතුලේ තියෙන්නේ. නමුත් අපි a වල 0 ඉන්ඩෙක්ස් එකේ තියෙන එක වෙනස් වුණා. මේක වෙනස් වුණා මේ b වල 0 ඉන්ඩෙක්ස් එක වෙනස් වුණා අපි ඒක කොපි කරාම. නමුත් අපි ඒක ක්ලෝන් කරන මෙතඩ් එක ගත්තට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ ඔපරේෂන්ස් තමයි අපිට සාමාන්‍ය ඩේටා සයන්ස් වලදී ලිස්ට් එක ඕන වෙන්නේ. තව ඔපරේෂන්ස් තියෙනවා. අපි ඒවත් අපේ ඊළඟ කෝසස් වලදී කතා කරනකොට අපි ඒ ගැන කතා කරමු. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් අපි නවතිමු.